Exterminator Overkill සඳහා offline multiplayer mod එකක්ද නිර්මාණය කරලා තියෙනවා. මෙතනදී ඔයාට bots ලා යොදාගෙන game එක play කරන්න පුළුවන්. Exterminator Overkill තවත් දියුණු කරන්නේ කොහොමද? දැන් 21 අවුරුද්ද ලංකාවේ video gaming industry එකට ගොඩක් වැදගත් වුණු අවුරුද්දක්. මොකද ලංකාවේ හැදෙනු games කිහිපයක් අන්තර්ජාතික වෙළඳපොළට නිකුත් වුණු අවුරුද්දක් විදිහට අපිට 2021 අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව තවත් games ගණනාවක්ම officially announce කරුණා. මේ අපි අද කතා කරන්න යන්නේ ඒ වගේ තව එක game එකක් ගැන. ඒ තමයි Exterminator Overkill කියන game එක. මේ game එක officially announce කරන්නේ ගිය මාසේ 30 වෙනිදා. ලංකාවේ අලුත්ම team එකක් තමයි මේ game එක develop කරන්නේ. Game එකේ trailer එක release වෙනත් කලින් ඉඳලාම වුණ මාව සම්බන්ධ කරගත්තා. එහෙනම් මට game එක ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වුණා. ඒ වගේම වුන් හරහා මට රිලීස් වෙන්නත් කලින්ම gameplay එකකුත් බලන්න ලැබුණා. මේ හැම දෙයකම තොරතුරු එකතු කරලා තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඒ වගේම තව එක ඉල්ලීමක් මේකත් එක්කම කරන්න කැමතියි. ඒ තමයි මේ team එකේ ඉන්න කිසිම team member කෙනෙක් තාමත් රැකියාවක් කරන්නේ නැහැ. වුන් තුන්දෙනාම වයස අවුරුදු 18ට අඩු අය. ඔයාලා දන්නවා මේ වගේ game එකක් හදලා ඒක වෙළඳපොළට නිකුත් කරන්න යම් කිසි ප්‍රාග්ධනයක් අවශ්‍ය බව. ඒ නිසා මේ තරුණ නිර්මාණකරුවන්ට මේ මුදල් කියන දේ සීමාකාරී සාධකයක් වෙලා තියෙන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් පුළුවන් එයාලට උදව් කරන්න. ඒ වෙනුවෙන් එයාලා Patreon එකේ account එකක් පටන් අරගෙන තියෙනවා. ඒක donation link එක මම මේ pin කරපු comment එකේ දාලා තියෙනවා. ඔයාලා අතර කැමති කෙනෙක් ඉන්නවා නම් පුළුවන් එයාලට පුංචි donation එකක් දීලා එයාලගේ project එක ඉදිරියට අරගෙන යන්න උන්ට උදව් කරන්න. ඔයාලා දන්න Planet 361 කියලා කියන්නේ ලංකාවේ video gaming industry එකට හැකි පමණ උදව් කරන channel එකක් කියලා. මම ඊට පෙරත් ලංකාවේ video games ගැන videos කිහිපයක්ම කරලා තියෙනවා. ඉතින් ඒවා බලන්න නැති කෙනෙක් ඉන්නවා නම් මේ උඩ පෙන් link එකෙන් ගිහලා ඒ ටික බලන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් අපි අද කතා කරමු මේ ලංකාවේ හැදෙන අලුත්ම game එක Exterminator Overkill ගැන. Video gaming industry ඇතුලේ පතාක යෝධයන් බවට පත් වෙලා ඉන්න හැම කම්පැනි එකක්ම වගේ ඒ තැනට එන්න සෑහෙන කාලයක් තිස්සේ අරමුණක් සහිතව කැපවීමෙන් වැඩ කරලා තියෙනවා. ඒ හැර තමන් රිලීස් කරන පළවෙනි ගේම් එකෙන්ම හෝ පළවෙනි ගේම්ස් කිහිපය තුළින්ම ජනප්‍රියතාවයේ හිණිපෙත්තට පිවිසෙන්නේ කලාතුරකින් කම්පැනි එකක් දෙකක් විතරයි. අද වෙනකොට ලෝකේ පුරා තමන්ගේ අනු ආයතන හෝ ස්ටුඩියෝස් පිහිටවාගෙන දහස් ගණනකගේ සේවය ලබා ගන්නා මේ video game companies සහ developersලා එදා පටන් ගන්න ඇත්තේ කිහිප දෙනෙක් වෙන්නට පුළුවන්. ඔවුන්ගේ දක්ෂතාවයේ කැපවීම සහ සහයෝගය තමයි අද ඔවුන්ව ලෝකයක් දන්න නිර්මාණකරුවන් බවට පත් කරලා තියෙන්නේ. එදා ඒ විදිහට කම්පැනිස් ගණනාවක් තුලින් අද වෙද්දි කිහිපයක් ඉහළට මතුවලා තියෙනවා වගේම අද දිනේ ඇතිවන කම්පැනිස් මතු අනාගතයේදී වීඩියෝ ක්‍රීඩා ශාස්ත්‍රයේ බබලවනු ඇති අවශ්‍ය වෙන්නේ ඔවුන්ව වර්ධනය කිරීමට ගැලපෙන පරිසරයක් මග පෙන්වීමක් සහ සම්පත් පමණයි. මේ විදිහේ අංකුර නිර්මාණකරුවන් නිර්මාණය කරන සමහර ගේම්ස් වලට ලොකු පිළිගැනීමක් ඉන්ඩි ගේම් ඉන්ඩස්ට්‍රි ඇතුලේ හැදිලා තියෙනවා. ඒ අවකාශයත් ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ නිර්මාණ ශක්තිය උපයෝගී කරගෙන ඉදිරියට යන ගමනේ ස්ථාවරත්වයේ ඉතාමත් වටිනවා. ඉතින් මේ විදිහේ video gaming industry එකට අත්පොත් තියෙන තවත් අලුත්ම අලුත් game developer කෙනෙක් වගේම publisher කෙනෙක් තමයි Graphiclk. වැදගත්ම කාරණාව තමයි මේ Graphiclk හි නිවහන ශ්‍රී ලංකාව වීම. ඊටත් වඩා වැදගත්ම දේ තමයි මේ developing team එක නියෝජනය කරන්නේ වයස අවුරුදු 16ක මිතුරන් තිදෙනෙක් වීම. කුඩා වයසකින් මනා සැලසුමක් ඇතිව ශාස්ත්‍රයට පිවිසෙන ඔවුන් ත්‍රිත්වයේ විසින් මේ වන විට තමන්ගේ කොළුදුල් නිර්මාණයේ වැඩ කටයුතු අවසන් අදියරට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි දැනට දින කිහිපයකට කලින් අනවුන්ස් කරපු Exterminator Overkill game එක. First person සහ third person multiplayer shooting game එකක් විදිහට develop කරන Exterminator Overkill වල වැඩ කටයුතු ආරම්භ කරලා දැනට වසරක විතර කාලයක් ගිවිලා ගිහිල්ලා තියෙනවා. game එකේ development වලට පාවිච්චි කරන්නේ Unreal 4.26 engine එක. ඒ වගේම game එකේ අවසන් අදියර දක්වා වැඩ කටයුතු American ඩොලර් 50කට අඩු වියදම නිම කරගන්නත් ඔවුන් සමත් වෙලා තියෙනවා. සරල වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරණය සඳහා අති විශාල මුදලක් සහ දැනුමක් අත්‍යවශ්‍ය නොවන බවට මේ හොඳ උදාහරණයක්. ඒ නිසා මුදල් සහ අත්දැකීම් අල්ප වීම නිසා ශාස්ත්‍රයට නොපිවිස ඒ දෙස බලා සිටින අයට Graphiclk ආදර්ශයක් සපයලා දීලා තියෙන බවත් කියන්න ඕන. ඉතින් මම කිව්වා වගේම මේක ෆස්ට් පර්සන් සහ තර්ඩ් පර්සන් කියන ආකාර දෙකෙන්ම ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. ගේම් එක අතරතුරදී අපට අවශ්‍ය ගේම් මොඩ් එකට මාරු විය හැකි බව තමයි Exterminator Overkill හි ගේම් ප්ලේ එකෙන් අපිට සාක්ෂි සපයලා
යන්නේ. මේ මල්ටිප්ලේයර් ගේම් එකට ප්‍රධාන ගේම් මොඩ්ස් තුනක් ඇතුළත් කරන්න ඩෙවලොපින් ටීම් එක කටයුතු කරලා තියෙනවා. ඒ තමයි කොන්ක්වෙස්ට්, කිල් කන්ෆර්ම් සහ ටීම් ඩෙත් මැච් කියන ගේම් මොඩ්ස් තුන. මේකෙන් කොන්ක්වෙස්ට් කියන ගේම් මොඩ් එක කැප්චර් ද ෆ්ලැග් සහ ඩොමිනේෂන් කියන ගේම් මොඩ්ස් එකේ එකතුවක් විදිහට තමයි ඔවුන් නිර්මාණය කරලා තියෙන්නේ. ගේම් එක සඳහා මේ වෙද්දි ප්‍රධාන මැප්ස් පහක් නිර්මාණය කරලා තියෙනවා. මේ මැප්ස් පහම මධ්‍යම ප්‍රමාණයේ මැප්ස් නිසා වඩා තරඟකාරී උණුසුමක් අපට ගේම් එකෙන් අත්විඳින්න හැකියාව ලැබේවි. ගේම් එක රිලීස් කිරීමෙන් පසුවත් Exterminator Overkill ongoing service එකක් විදිහට පවත්වාගෙන යන්නයි මේ වෙද්දි ඩෙවලොපින් ටීම් එක සැලසුම් කරලා තියෙන්නේ. ගේම් එක වෙනුවෙන් නිර්මාණය කරන ඉදිරි යාවත්කාලීන කිරීම් වලදී අලුත් මැප්ස්, දැනට තියෙන මැප් සඳහා අලුත් වාහන වගේම ගොඩනැගිලිත් එකතු කරන්නයි ඔවුන්ගේ සූදානම. මේ දැනට එකතු කරලා තියෙන සහ ඉදිරියේදී එකතු කරන්න බලාපොරොත්තු වන ඇසට්ස් වලට ශ්‍රී ලාංකික සම්භවය සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය මුසු කරන්න ඩෙවලොපින් ටීම් එක බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ හරහා වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක තුළ ශ්‍රී ලංකාවේ නම සනිටුහන් කරන්න ඔවුන් උත්සාහ කිරීම අගය කළ යුතුමයි. මේ Exterminator Overkill ගේම් එකේ ගේම් ප්ලේ එක බැලුවාම ගේම් එක ඉහළ මට්ටමින් ඩිවලප් කරන්න මේ ඩිවලපින් ටීම් එක උත්සාහයක් අරගෙන තියෙන බව පේනවා. ගේම් ඉන්ටර්ෆේස් එක සහ ගේම් ප්ලේ ස්ටයිල් එක ඒකාකාරී බවක් තියෙනවා. උනත් ප්ලේස්ලා ප්‍රමාණයට සමානුපාතික වන විදිහට නිර්මාණය කරපු මැප්ස් නිසා ඒ ඒකාකාරීත්වය යම්තාක් දුරකට නොපෙනී ගිහින් තියෙනවා. සතුරන්ගේ කෘතිම බුද්ධිය සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයත් ඉහළ මට්ටමක නැහැ. නමුත් ගේම් එකේ ස්කෝරින් සිස්ටම් එක විශේෂයෙන්ම එහි ෆ්‍රෙන්ඩ්ලි ෆයර් සඳහා අවධානයක් ලබා දීම ඉතාමත් අගය කළ යුතුයි. එයින් ගේම් එකේ ජීවගුණය හොඳින් රඳා පවත්වා ගන්න ඩිවලොප්මන්ට් ටීම් එක සමත් වෙලා තියෙනවා. ලෝකයේ වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ ඉදිරියට ගමන් කරද්දී ශ්‍රී ලංකාවත් ඒ ප්‍රවාහයට එකතු විය යුතු නමුත් අපේ සංවර්ධනයට හරස් වෙලා තියෙන ප්‍රධානම සාධකයක් විදිහට ලංකාවේ දුර්වල අන්තර්ජාල සම්බන්ධතා ගෙනහැර දක්වන්න පුළුවන්. මේ කාරණය තේරුම් ගන්න ඩිවලොපින් ටීම් එක මේ Exterminator Overkill සඳහා ඔෆ්ලයින් මල්ටිප්ලේයර් මොඩ් එකක්ද නිර්මාණය කරලා තියෙනවා. මෙතනදී ඔයාට බොට්ස්ලා යොදාගෙන ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඒ හරහා මේ ගේම් එක හොඳ පිරිසක් අතර ප්‍රචලිත කරන්නත් ඔවුන්ට හැකියාව ලැබේවි. ගේම් එකේ ඔන්ලයින් මල්ටිප්ලේයර් සඳහා මේ ස්ටීම් වෙත මුදාහරින්න තමයි ඩිවලොපින් ටීම් එක දැනට සැලසුම් කරලා තියෙන්නේ. ඇමරිකන් ඩොලර් 3ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයේ ඉතා සුළු මුදලකට මේ Exterminator Overkill ස්ටීම් ස්ටෝ ෆ්‍රන්ට් එකට ඉදිරියේදී එකතු වේවි. ගේම් එකේ සර්වර්ස් විදිහට දැනට ස්ටීම් සර්වර්ස් පමණක් යොදා ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. නමුත් ඉදිරියේදී මෙහි සිදුවන යාවත්කාලීන කිරීම් සහ ප්ලේයර් කවුන්ට් එකට අනුව ගේම් එක සඳහාම වෙන් වුණු විශේෂිත සර්වර්ස් මිලදී ගැනීමක් සිදු කරන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට ඔවුන් ඉලක්ක කරන්නේ ශ්‍රී ලංකාවේ ගේමින් කමියුනිටි එක. ඔවුන්ගේ අදහස වෙන්නේ අන්තර්ජාතික මට්ටමේ නිර්මාණයක් සිදු කිරීමට තරම් ඔවුන් තාම පරිණත නැති බව. ඒ නිසා මේ ගේම් එකට ලැබෙන සැබෑ ප්‍රතිචාරවලට අනුව Graphiclk ටීම් එක තමන්ගේ ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට මඟ බලාගෙන ඉන්නවා. Exterminator Overkill මේ විදිහට තියෙන්නේ අවසන් පරීක්ෂණ මට්ටම් කිහිපේ. එක වරකදි ප්ලේයර්ස්ලා 32කට සම්බන්ධ විය හැකි මට්ටමට ගේම් එක මේ අවසන් අදියරේදී වැඩි දියුණු කරන්න ඩෙවලොපින් ටීම් එක බලාපොරොත්තු වන බවට ඔවුන් ප්‍රකාශ කරා. ඒ වගේම ගේම් එකේ ඔප්ටිමයිසේෂන්ස් වලත් අඩලුහුඩුකම් කිහිපයක් සම්පූර්ණ කිරීමට තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ඉලක්කය ශ්‍රී ලංකාවේ ගේමින් කමියුනිටි එක නිසා බහුතරයක් දෙනාට ප්ලේ කරන්න පුළුවන් මට්ටමට ගේම් එක ඔප්ටිමයිස් කිරීමට ඔවුන් සැලසුම් කරලා තියෙනවා. ගේම් එක අනවුන්ස් කරන මොහොතේදී ඒක රිලීස් කරන්න සැලසුම් කරලා තිබුණේ මේ මාසයේදී, ඒ කියන්නේ දෙසැම්බර් මාසයේදී. නමුත් ගේම් එක ස්ටීම් ස්ටෝ ෆ්‍රන්ට් එකට නිකුත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සහ ගේම් ටෙස්ටිං සඳහා ගතවන කාලය අනුව රිලීස් ඩේට් එක වෙනස් වීමට ඉඩ තියෙනවා. අඩුම තරමේ ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ අවසන් වීමට පෙර Exterminator Overkill සුවහසක් වූ ගේමින් කමියුනිටි එකට ලබා දීමට තමයි Graphiclk උත්සාහ දරන්නේ. ඒ වගේම ඔවුන් මේ සඳහා ස්ටීම් achievements පවා ඩිවලොප් කරලා තියෙනවා. ගේම් ප්ලේ එක තුළදී දකින්න ලැබුණු විදිහට ස්ටීම් achievements පහක් මේ විදිහේ මේ ගේම් එක හරහා ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ සියලුම උත්සාහයන් ලංකාවේ වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක ලෝකයට අරගෙන යන්න ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අවසාන වශයෙන් කිව යුත්තේ මෙවන් වයසකදී වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරණයට පිවිසෙන්නට තරම් පැහැදිලි සැලසුමක් සහිත පුද්ගලයන් සිටින්නේ 14ක් බව. මේ අපේ අනාගත ජාතික සම්පත්. මේවා ආරක්ෂා කිරීම සහ වැඩි දියුණු කිරීම රජයනගේ වගකීමක් වෙනවා. වගේම ඔවුන්ට නිසි මාර්ගයේ පෙන්වා දීම වීඩියෝ ගේමින් කමියුනිටි එක වන අපේද වගකීම වෙනවා. ඒ වගකීමෙන් අපට කිසිදා මිදෙන්නට බැහැ. ඉතින් ඔවුන්ගේ සැලසුම තමයි මේ වසරදී හරි ලැබෙන වසරේ මුල් මාස කිහිපය තුළ මේ ගේම් එක රිලීස් කරන එක. ගොඩක් දුරට ගේම් එක ජනවාරි මාසයේදී රිලීස් කරන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ.
මම නැවතත් මතක් කරන්නේ ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් පහල තියෙන ලින්ක් එකෙන් ගිහලා උන්ට ඩොනේෂන් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම මේ Exterminator Overkill game එක ගැන මොනවා හරි තවත් වැදගත් තොරතුරු අපිට ලැබුණොත් අපි ඒවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ නිසා channel එකත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. Exterminator Overkill තවත් දියුණු කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඔයාගේ වටිනා අදහස පහල comment section එකේ දාන්න කියලාත් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. මේ වගේ තවත් වීඩියෝ එකක් අපි ඉක්මනින්ම හම්බෙමු. Happy gaming. Jai Jai Veva.